අයිබෝන් දෙවි දෙනාම ගෞරවයෙන් පිළිගන්නවා යාළුවනේ බුදුදහම සහ දෙවිය යාළුවනේ ඔබ සිංහල බෞද්ධයෙක් වෙන්න ඇති මේක අහනවන යාළුවනේ සිංහල බෞද්ධ ගෙවලට ගියාම බුදුරන් වහන්සේගේ පහන පූජා කරන තැන දෙවියෝ දෙපැත්තේ දීලා තියෙනවා එමගේකම නෙමෙයි ගොඩක් ගෙවල් වල අපි සිංහල බෞද්ධ ව්‍යාපාරයක් කරන දැනකට ගියත් බුදුරජාණන් වහන්සේගේ පහන පූජා කරන තැන දෙපැත්තින් දෙවිවරු තියෙනවා. එතකොට සිංහල බෞද්ධ කඩේකට ගියත් මේ බුදුරජාණන් වහන්සේගේ පහන පූජා කරන තැන දෙපැත්තේ දෙවිවරු තියෙනවා. ඒ තියෙන දෙවිවරු ඔක්කොම Hindu දෙවියන්. Hindu දේව සංකල්පය. මොකද කතරගම විෂ්ණු, කාලි, විභීෂණ, පත්තිනි සරස්වති ඔය කියන එකම දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අයිති දේවරු නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. ওই දේවරු එක්කෙනෙක්ව චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැහැ. මොකද ඒගොල්ලන් Hindu ආගමට අයිති දේවරු. ඒ නිසා Hindu ආගමට අයිති දේවරු බෞද්ධ ධර්ම තුල තියෙන විදියක් නැහැ. යාළුවනේ බුදුරජාණන් වහන්සේ දෙපැත්තේ හිටියේ කවුද? ආනන්ද මහරහත් ආනන්ද හැමදිරෝ සරියුත් මුගලන් මාකාශ මහරහතන් වහන්සේ නිග්ලේශි උත්තමයන් වහන්සේලා මම බුදුරජාණන් දෙපැත්තේ සිටි ඔබ බුදුරජාණන් වහන්සේ දෙපැත්තේ තියන්නේ Hindu දේව සංකල්පයට අයිති Hindu දෙවියන්. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වරදවා ගැනීමක් නෙමෙයිද? පැහැදිලිවම වරදවා ගැනීමක්. ඔබ එලා බෞද්ධ දෙවියෝරු කියන්නේ ඔබ කියන්නේ සක්‍ර දෙවියන්ගේ සතරවරම් දේවතාව සතරවරම් දේවතාව කියන්නේ මේ කට්ටිය මේ දසරාෂ්ට විරුද්ධ විරුපාක්ෂ වාශ්‍යමන කියන මේ සතරවරම් දේවියෝ ඒ රූපේ බෞද්ධ අඩුම තියනවා නම් කියන්නේ ඒ බෞද්ධයන්ට ඒකක් කියන්න ඕනේ. මොකද බුදුදහම දේවාගමක් නෙමෙයි. බුදුදහම දර්ශනයක් තියෙන්නේ. ඒ ජීවන මාර්ගයක්. එතෙන්ට දෙවියෝ සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබේ බුදුදහම වර්ධකණින් අල්ලාගෙන බුදුරණාසේගේ ධර්මයේ වැදතරින් අල්ලාගෙන බුදුරණාසේ ධර්මය දන්නේ නැහැ. ඔබ Hindu ධර්ම දන්නේ නැහැ. ඔබ බුදුරණාසේගේ ධර්මයේ දැනගෙන බුදුරණාහමට ආйти නැති දේවල් කරනවා. අලුවනේ ඔය දේවල් නවත්වන්නේ. මොකද බුදු දෙවියන් ගාවට දෙයක් තියලා ඔබ තෘෂ්ණා වර්ධනය කරගන්නේ. දෙවියන් බුදුරණාසේ කියන්නේ දුක්කම කියන්නේත් ඕකයි. බුදුදහමට අනුව මොකද යෝ දුක්ඛ මජ්ජත් කුතු නිදානං කාමේසු සෝජන්තු කතං නමේ යමෙක් දුකට හේතුව දන්නව නම් කාමයට කෙසේනම් ඇලුම් කරයිද කියලා බුදුරණාහසේ අහන. එතකොට බුදුදහමට අනුව ඔබ දෙවියන් යදින්න විදියක්ම නැහැ. දෙවියන් යදින නම් ඔබ බෞද්ධයෙක් නෙමෙයි. යාළුවනේ එතකොට කෙනෙක් තරගන්න පුළුවන් අයි පන්සලේ මිනන් දේව රූප තියෙන්නේ. යාළුවනේ පන්සලට දේව රූප ආව කොහමද? ඉස්සර අපේ රජවරු ඉන්දියාවෙන් විසුරු ගෙනාවයි කවපත් දන්නව මමත් දන්න. එතකොට ඒ රජවරු බුදු පන්සලට එනවා බුදුන් වදින්. එනකොට ඒ විසුරු එනවා. එනකොට විසුරු ඉල්ලීමක් කරනවා රජුනි මම Hindu ආගමට අයිති දෙවිගෙනේ මට පන්සලට ඈතින් මේ වගේ දේවාලයක් හදලා දෙන්න පුළුවන්ද කියලා රජුම ඉල්ලීමක් කරනවා. රජුමයි විසුරුන් ඉල්ලීම ඉෂ්ට කරා. එතකොට හාමුදුරුවෝ රජතුමා නිසා නුත් කිව්වනේ පන්සලට ගොඩක් ඈතින් තියෙන නිසා හාමුදුරුවෝ නිශ්ශබ්ද සිටියා. ඒ ඈතින් තිබුණු දේවාලයේ අඩියෙන් අඩිය දෙකින් දෙක කාලයත් එක්ක පන්සල තුනට ආවා. ඔක තමයි පන්සලට දේව සංකල්පයේ ආවේ ඔය විදිහටයි. එතකොට එහිම ආවා කියලා පන්සලේ තිබ්බා කියලා බුදුදහමට ආයේ දෙවියෙක් කියලා කිසිම කෙනෙකුට කියන්නේ සාධාරණ අයිතියක් නැහැ. යාළුවනේ මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? අත්තායි අත්තුනු නාතු කොයි නාතු පරිසියා. අමාට පීඩ තමාමයි අංකවරේ තමාට පීඩ වන්නේ. නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝමේ සරණං වර නත්තිමේ සරණං අඤ්ඤං ධම්මෝමේ සරණං වර නත්තිමේ සරණං අඤ්ඤං සංඝෝමේ සරණං වර උදේ බුද්ධාම ඔබට බුදුන් සරණ ධාම් සරණ සතුන් සරණ හැර වෙන සරණක් නැහැ. කොයි දෙවියන් සරණං ගච්ඡාමි කියලා ඔබ දෙවියන් සරණ එනවා. මොකද යාළුනේ බුදුරජාණන් වහන්සේගේ මෙච්චර නිකලීසි සතරම ඉඳගෙන මේ වගේ මෝඩ මන්ද බුද්ධික මිත්‍යා දෘෂ්ටික අදහස් දරනවා නම් ඔබ බෞද්ධ කියලා කියන්නත් ලැජ්ජයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රඥාවතුන් නිසා ප්‍රඥාවන්තස්ස අයං දම්මෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මානෙ මාගේ ධර්මයේ ප්‍රඥාවතුන් නිසා. ඒ කියන්නේ ඔබ මේ බුදුදහම මේ විදිහට දැනගෙන මේ විදිහ විනාශකාරී ක්‍රියාවන් වල නිරත වෙනවා නම් ඒ බුදුදහමේ විනාශයට හේතු වෙන කාරණයක් මිසක්
අභිවෘද්ධිය සලසන්නේ දහම. මොකද හාමුදුරුවරු මේ දේ මතේ දරනවා නම් ඒ හාමුදුරුවන්ටත් කියන්නේ සිද්ධෙන්නේ හාමුදුරනේ වහන්සේ කරුණා කරලා බුදුරණවහන්සේගේ ධර්මයේ ධර්ම විදිහට දේශනා කරන් ධර්මයේ අධර්ම කරන්නේවා ධර්මයේ අධර්මය කරු දෙවියන්ටත් මනුස්සයන්ටත් කරන ලොකුම ලොකු පාප කර්මයක් ඒ පාප කර්මයේ වහන්සේලා කරන්න එපා නිවැරදි බුදුදහමයි නික්ලේශි සද්ධර්මයේ ඒ ආකාරයෙන්ම ධර්මයේ දේශනා කරන්න කියලා මම වහන්සේලාට ආරාධනා කරනවා ඒ දිනාටම දරුවන් සරණයි.